ඔන්න මේ පාරගෙන ලා තිනවා ඕනම PC එකක play කරගන්න පුළුවන් GTA game series එකේ GTA Vice City story එකත් එක්කම gameplay ටිකක් ඉතින් අපි ගිහිල්ලා බලමු intro එකෙන් පස්සේ මොන වගේ කතාවක්ද මේ GTA වලට තියෙන්නේ කියලා. Where are you now? You okay, Leo? ඉතින් GTA ගත්තොත් එහෙම GTA ගේම් එකේ එඩිෂන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ GTA Vice City කියලා කියනවා, GTA 3, GTA 4, GTA 5 වගේ එක එක ගේම් ප්ලේ ගොඩක් ඔයාලා අහලා දැකලා ඇති. ඉතින් GTA 4 වලට වගේ නකම් ග්‍රැෆික් කාඩ් එකක් නැතුවත් ප්ලේ කරගන්න පුළුවන් ලැග් වීමකින් තොරව. එතකොට GTA ඇත්තටම මේ ගේම් එක අයිති කාටද, මොන වගේ වටපිටාවක් තුළද මේ ගේම් එක හැදුනේ කියන එක ගැන අපි කතා කරොත් එහෙම 1997 දී ග්‍රෑන්ඩ් තිෆ් ඔටෝ කියලා තමයි මේ ගේම් එකේ පළවෙනි එක රිලීස් වෙන්නේ. 97, 99 සහ 2001 කියන වර්ෂවලදී මේ විදිහට ග්‍රෑන්ඩ් තිෆ් ඔටෝ, ග්‍රෑන්ඩ් තිෆ් ඔටෝ 2, ඔටෝ 3 විදිහට GTA කියන මේ ගේම් එක රිලීස් වෙනවා කොටස් 3ක් විදිහට. එතකොට මේකේ ඩිවලොපර් විදිහට ඒ කාලේ, ඒ කියන්නේ මේ පළවෙනි ගේම් තුනේදී DMA design කියන ඩිවලොපර් තමයි ඉන්නේ. ඉතින් අපිට PS1, PS2, Xbox, MS DOS, Windows වගේ මේ හැම දෙයකම ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් GTA 3 වලට එනකොට 2001 වසරේ GTA 3 රිලීස් වෙන්නේ. එතකොට ඒක අපිට iOS සහ Android වල ප්ලේ කරගන්න පුළුවන් වෙනවා. එතකොට පළවෙනි ගේම් දෙකම මේ Grand Thief Auto සහ Grand Thief Auto 2 කියන දෙකම 2D කියන ගේම් වලට තමයි අයිති වෙන්නේ. ඉතින් එතනින් පස්සේ නේවා 3D, HD සහ 2D HD යටදී තමයි කාණ්ඩ වෙන්නේ. එතකොට GTA වලට එඩිෂන් ගොඩක් ආවා කියලා මම කලින් කිව්වා. එතකොට මේ GTA 1 වලින් පටන් ගන්න එක තමයි එඩිෂන් එකතු කර කර අර කාලෙන් කාලට ජෙනරේෂන් එකත් එක්ක අප්ඩේට් වී ගේම් එක ඉස්සරහට අප්ඩේට් වෙන්නේ. එතකොට මේකේ අන්තිම එක Grand Thief Auto ද ට්‍රිලොජි ද ඩෙෆිනිටිව් එඩිෂන් කියලා ඩෙෆිනේටිව් එඩිෂන් කියලා එකක් 2021දී රිලීස් වෙනවා. එතකොට DMA design සහ Rockstar Canada, Rockstar North, Rockstar Leeds, Rockstar North, Grow Street Games ඔන්න ඔය වගේ ඩිවලොපර්ලා කිහිප දෙනෙක් විසින් මේ ගේම් එක මේ වෙනකොට අප්ග්‍රේඩ් කරන ගමන් ඉස්සරහට ජෙනරේට් කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට මේ මම මේ ගේම් ප්ලේකේදී ගේන්නේ GTA Vice City කියන ගේම් එක. මේක රිලීස් වෙන්නේ 2002 වසරේදී. ඉතින් මම ජෙනරේටිව් කියන අර ඕවර් ජෙනරේෂන් පරම්පරාගත වෙමින් ඒක අර ඉස්සරහට අප්ඩේට් වෙවි තමයි මේ ගේම් එක අපේ අතට එන්නේ මේ විදියට. ඉතින් මම කලින් කිව්වා මේ Grand Thief Auto ඉදලා Grand Thief Auto 4 කියන තැනට එනකන් ගොඩක් දුරට ග්‍රැෆික් කාඩ් එකක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේකේ එඩිෂන් ටික ගත්තොත් එහෙම මේ GTA ලගේ මේ Rockstar සහ DMA design කියන ඩිවලොපර්ලාට අමතරව ඔයාලා දැකලා ඇති YouTube එකේම මේකට එක එක අප්ඩේට් දීලා තියෙනවා. ග්‍රැෆික් එක වැඩි කරලා. එතකොට සමහරවිට මේ GTA එකේ normal game එකේ කරන්න දෙන්නේ නැති දේවල් අලුතෙන් එකතු කරලා අන්න ඒ විදිහට ගේම් එක ඩිවලොප් කරපු එඩිෂන් එහෙමත් ඔයාලට Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේකේ රීමාස්ටර්ඩ් ඒවා රීමේක් කරපු ගේම් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගේම් එකේ එහෙම නැතුව අපිට ඇත්තම ගේම් ප්ලේ ටික ගත්තොත් එහෙම 1997 ඉඳලා 2021 දක්වා GTA ලගේ ඔරිජිනල් එඩිෂන් රිලීස් කරලා තියෙනවා එක එක අවුරුදුවලදී. 97, 99, 2001, ඊට පස්සේ ආය 2002, 4, 8, 13 සහ ආය 2021 කියන මේ අවුරුදුවලදී එඩිෂන් ටික රිලීස් කරලා තියෙනවා. ඉතින් අපි මේක ගත්තොත් එහෙම කැපි පෙනෙන සහ හැරෙන තැන මේ ගේම් එක අලුත්
පාරකට වැටෙන තැන ගත්තොත් එහෙම 2002 වසර හඳුනලා දෙන්න පුළුවන් Grand Theft Auto Vice City කියන ගේම් එක තමයි මේ GTA ලගේ ගේම් එක අලුත්ම පාරකට හැරිලා අලුත් විදියකට ගමන් කරන තැන විදියට අපිට හඳුනලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වෙලාවේ Play Store එකේ search කරොත් එහෙම GTA Vice City කියලා Android Play Store එකේ සහ iOS Apple Store වල මේ ගේම් එක ඔයාලට buy කරන්න පුළුවන්. මම හිතන විදිහට රුපියල් 800 ගණක් වගේ වෙනවා ලංකාවේ මේක Play Store වලින් buy කරනවා නම්. ඉතින් ඔයාලා ඒ වගේම දකින්න ඇති දැන් මේ ගේම් ප්ලේ එකේ මේ වෙලාවේ මේ ප්ලේ වෙන කොටස් සමහර මිෂන් තියෙනවා ටාගට් තියෙනවා ඔයාලට ගේම් එකේ ප්ලේ කරලා එක එක රිවෝඩ්ස් ගන්න නිකන් කියන්නේ මොකක් හරි මිෂන් එකක් තියා ඒක කරාට පස්සේ අපිට යම් කිසි දෙයක් හම් වෙනා වගේ එක එක දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් IGI type එකේ ගේම් ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් 2012 සහ 2018 කියන කාලය අතරෙදි ගොඩක් දුරට ලංකාවේ PC පාවිච්චි කරන එක වැඩි වෙනවා. ඒ අතර වාරයේදී ගොඩක් වෙලාවට ගේම් ප්ලේ කරන්න ඒ කියන්නේ අලුත්ම පැතිකඩක් හදා ගන්නවා කට්ටිය. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ගේම් ප්ලේ කරනවා සමහරු තමන්ගේ ආදායම් මාර්ගය විදිහට YouTube live stream වගේ දේවල් කරනවා. එතකොට මේ දේවල් පටන් ගන්නවා 2012 සහ 2020 කියන මේ අතරදී තමයි ගොඩක් දුරට මේක වැඩි වෙන්නේ. එතකොට ඒ කාලෙදි වගේ ඒ කියන්නේ මේකේ මුල්ම PC වල මුල්ම පාවිච්චි පටන් ගන්න කට්ටිය ඉන්නෝනේ. අන්න ඒ අය මේක අනිවාර්යයෙන්ම ප්ලේ කරලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම ප්ලේ කරලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔන්න පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා GTA Vice City ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක්. ඉතින් ඒකෙන් ගිහලා ඔයාලට මේ ගේම් එක පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරගන්නත් පුළුවන්. ඒ වගේම ඕපන් වර්ල්ඩ් ගේම් එකක් විදිහට මේක හඳුන්වලා දෙන්නත් පුළුවන්. ඔයාලා ප්ලේ කරලා තියනවා මාෆියා කියන ගේම් එක. ඒ මේ වගේම තමයි අන්ඩර්වර්ල්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා යන ගේම් එකක්. ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම අන්ඩර්වර්ල්ඩ් එකත් එක්කම සම්බන්ධ වෙලා යන ගේම් එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ස්ටෝරි එකක් ගත්තොත් එහෙම පැහැදිලිව ස්ටෝරි එකක් නැහැ. නමුත් මිෂන් 27ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒක මේ ගේම් එකේ තියෙන සරල ස්ටෝරි එකට අයිති වෙන මිෂන් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ගේම් ප්ලේ එක පැත්තෙන් ගත්තොත් ස්ටෝරි එකක් ගැන කිව්වොත් එහෙම ලොකු ස්ටෝරි එකක් කියන්න නැහැ මේක ඇත්තටම. ස්ටෝරි ගේම් එකක් විදිහට මෙතන ගත්තොත් එහෙම අපිට Google එකේ ඉනම් කියන්නේ this gives a total of 27 minimum missions required to complete the GTA Vice City story mode කියලා තමයි කියන්නේ. එතකොට අපිට මිෂන් 27ක වගේ ප්‍රමාණයක් තුල තමයි මේකේ මේ තියෙන සරල ස්ටෝරි එක ඉවර වෙන්නේ. එතකොට මේ Grand Theft Auto Vice City කියන එක third person විදිහට තමයි යන්නේ. ඉතින් ක්‍රීඩාව තුන්වන පුද්ගල දෘෂ්ටි කෝණයකින් ක්‍රීඩා කරන අතරෙහි ලෝකය වයින්න වාහනයකින් ගමන් කරලා ඔන්න ඔහොම තමයි ට්‍රාන්ස්ලේට් කරොත් එමෙ ඉන්නේ. ඒ ට්‍රාන්ස්ලේට් කරලා යන්න එපා. ස්ටෝරි එක බලනවා නම් කෙලින්ම ඉංග්‍රීසිලිම බලන එක තමයි හොඳ. නැත්තම් ඔළුවත් එක්ක විකාර වෙලා යනවා. ඉතින් මෙතන ප්‍රබන්ධය විදිහට අපි ගත්තොත් එහෙම 1986 වර්ෂයේ Vice City තමයි Vice City කියලා ඇත්තරම තියෙන සිටි එකක්. ඉතින් මේක තමයි පාදක කරගෙන තියෙන්නේ Vice City ගේම් එකට. එතකොට මේක ගත්තොත් එහෙම හිරෙන් නිදහස් වෙලා සැඟවිලා ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ගණදෙනුවකට අහු වෙලා හිරෙන් නිදහස් වෙලා හැංගිලා ඉන්න මේ ටොමි වර්සෙඩ් කියන මැරයා වලේට පත් වීමෙන් පසුව Vice City තුල මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන එක තමයි මේ ගේම් එකේදී අපිට පෙන්වලා දෙන්නේ. එතකොට මේ දේදී මේ දේවල් වලට වග කිය යුත්තන්ව එයා හොයනවා. ඒ කියන්නේ අපි ටොමි නේද අපේ ඉන්න ක්‍රීඩකයා. ඒ කියන්නේ අපේ ඉන්න අපි කන්ට්‍රෝල් කරන්න හම්බෙන කෙනා. මෙන්න මෙයා තමයි වග කිය යුත්තන්ව සොයන්නේ. මේ දේවල් වලට වග කිය යුත්තන් සොයන ගමන් නගරේ තියෙන අනිත් පාතාල සංවිධානවල බලය අල්ල ගන්න ගමන් මේ නගරය පුරා ලොකු අපරාධ අධිරාජ්‍යයක් ගොඩනගෙන එක තමයි Vice City වල අපේ ස්ටෝරි එක විදිහට පෙන්නලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකේ ක්‍රීඩාවේ මේ ගේම් එකේ තියෙන කුමන්ත්‍රණය පදනම් වෙලා තියෙන්නේ Cube on 1 Haitian සහ Biker කල්ලි 1980 දී ක්‍රැක් වසංගතය මියාමි හෝ මාෆියාසෝ නැ මාෆි යෝසෝ කියන මත්ද්‍රව්‍ය අධිපතීන් මෙන්න මේ වගේ සිදුවීම් මිනිස්සු මෙන්න මේ වගේ සිද්ධි දාමයක් මත තමයි මේකේ මේ කතාව පාදක වෙන්නේ. ඉතින් ඒක මම හිතනවා පැහැදිලි මතයයි කියලා. ඇත්තටම මේක 1986 දී අර මම කිව්වෝ Vice City එකේ අපරාධ
සහ මත්ද්‍රව්‍ය පාතාලයේ මෙන්න මේ සිදුවීම් සහ දේවල් මත තමයි මේ ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම අර ලොකු ස්ටෝරි එකක් නැහැ. අපි අර සාමාන්‍ය නෝමල් ගේම් එක ප්ලේ කරන කෙනෙක් ප්ලේ කරලා තියෙන මිෂන් ටික තියාගෙන යන ඒ ටික තමයි අපි මේකේ ස්ටෝරි එකක් විදිහට ප්ලේ කරන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මේක අන්ඩර්වර්ල්ඩ් එකට ඩිරෙක්ට් යන ගේම් එකක් විදිහට හඳුන්වලා දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අර ගේම් එක ප්ලේ කරනකොට අපි ගොඩක් දෙනෙක් ආස දේවල් තමයි ඇක්ෂන් ගොඩක්. ඒ කියන්නේ වාහන වලට නගින්න පුළුවන්, වාහන කැමතියක් අරගෙන යන්න පුළුවන්, ඕනම ගොඩනැගිල්ලක් ඇතුළට යන්න පුළුවන්, හෙලිකොප්ටර් එකක් වගේ යුද ටැංකියක් මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්, වෙපන් ගන්න පුළුවන්, මනුස්සයන් ගහන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් වලට සාමාන්‍යයෙන් ගේම් එක ප්ලේ කරනකොට කැමති නිසා තමයි PC පාවිච්චි කරන පරම්පරාවල පළවෙනි ගේම් වලට ගොඩක්ම මේ ගේම් එක සමීප වෙන්නේ. ඉතින් IGI1 සහ IGI2, GTA3, GTA Vice City, GTA4 මෙන්න මේ වගේ ගේම් ටිකක් PC පාවිච්චි කරන්න ගත්ත ජෙනරේෂන් එකේ පළවෙනි ගේම් ප්ලේ පළවෙනි ගේම් ලයිස්තුවට අපිට එකතු කරන්න පුළුවන්. ඉතින් මේකේ මම කිව්වා එඩිෂන් ගොඩක් තියෙනවා කියලා. ඉතින් මට මතක නැහැ චැනල් එක ලාරා වයිස් වෙන්න ඕනේ චැනල් එක. මේ විදිහට චැනල් කිහිපයක් තියෙනවා මම දැක්ක YouTube එකේ. ඒ චැනල් වල තියෙනවා මේකේ එඩිෂන්. ඉතින් ඒකේ සමහර ඒවා 18 plus එඩිෂන් තියෙන්නේ, සමහර ඒවා තියෙනවා normal එඩිෂන්. ඉතින් ඔයාලට එතනින් ගිහිල්ලා ඉවරලා ඒ වගේ තියෙනවා Repacks. ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරලා ඔපේ ඔයාගේ තියෙන ඔරිජිනල් ගේම් ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික මේ ෆයිල් වලට මූව් කරලා ඔයාට ඒ වගේ එඩිෂන් ඔයාට ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් සමහර ඒවා තියෙනවා ක්ලබ් එක බයි කරන්න පුළුවන් සහ ක්ලබ් එකේ කරන්න පුළුවන් දේවල්. එතකොට ඔයාගේ මේ ටවුන් එකේ තියෙන බලය බලතල ඒ දේවල් වැඩි කරගන්න එක. ඒ වගේම තමයි අන්ලිමිටඩ් හෙල්ත්, අන්ලිමිටඩ් ඇමෝ. ඒ වගේම තමයි ඔයා දැන් මේ යන වාහනේ ඔයාට දැන් මෙතන මේ නෝමල් ඔරිජිනල් ගේම් එකේ තියෙන්නේ ওই විදිහට මැප් එකක් පෙන්වනවා දකුණු පැත්තේ නැහැ වම් පැත්තියට. එතකොට අනිත් දකුණු පැත්තේ උඩ ඔයාගේ හෙල්ත් එක ඩොලර්ස් ගන්න සහ වෙලාව කියන්නේ මම හිතන විදිහට මේක ගේම් එක ප්ලේ කරගෙන යන වෙලාව වෙන්න ඕන වැටෙන්නේ. ඉතින් ඒ වගේ ටිකක් තමයි ඔරිජිනල් එකේ බලාගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාට මේකට මොඩ් ෆයිල් ටික එකතු කරාට පස්සේ මේ වාහනේ ස්පීඩ් එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඔයාට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර එඩිෂන් තියෙනවා මේ වාහනවල සයිලන්ස් එකට ගින්දර එකතු කර ගන්න පුළුවන්. එතකොට මේකේ වහලා තියෙන පාලම් කිහිපයක් තියෙනවා. මේ පාලම් වල ගේට්ටු කඩන වාහනේ කඩන කෙලින් මේ පාලම දිගේ යන්න පුළුවන්. එතකොට සමහර රීපැක් වල තියෙනවා එඩිට් කරලා ඔයාට තියෙන්නේ ෆයිල් එක දැම්මම පස්සේ ඕනම වාහනයක් අපේ SCAWAYSCVs කියන චිට් එකෙන් තොරව ඔයාට ඕනම වාහනයක් වතුරට දාලා වතුර යන්න පුළුවන්. එතකොට වාහන වලට ගන්න එන මේ වගේ එක එක එඩිෂන් ඔයාට Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මට මතක විදිහට ලාරා සිටී වෙන්න ඕන ඒ YouTube channel එකේ නම. ඉතින් අපි පොඩ්ඩක් ඒක චෙක් කරගෙන මම ගේම් ප්ලේ එක මේ ස්ටෝරි කියන්නේ මේ ගේම් ප්ලේ එක විස්තර කරන ගමන් කියන්නම්. ඉතින් ඇත්තටම මේකේ එතකොට ගත්තොත් එහෙම ගේමින් පැත්තෙන් ගත්තොත් ගේමින් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් ගත්තොත් එහෙම මේක ස්ට්‍රීම් කරන අය ඉන්නවා, ගේම් ප්ලේ ගේන අය ඉන්නවා, මේක එඩිෂන් ගේන අය ඉන්නවා. එහෙම ගත්තොත් එහෙම සමස්ත ගේම් කියන වටපිටාව තුළ 94%ක්ම ලයික් කරපු වීඩියෝ ගේම් එකක් විදිහට මේක Google එකෙන් අපිට පෙන්වනවා. එතකොට මේක ප්ලේ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම්ස් ටික ගත්තොත් එහෙම ප්ලේ කරන්න පුළුවන් නෙමෙයි ප්ලැට්ෆෝම් ගත්තොත් එහෙම PlayStation Portable, PlayStation 2, PlayStation 3 එක දිගට කියද්දි වටලා ඉතින් Sony SP නැ PSP. එතකොට ඒ ටික ගන්න පුළුවන්. එතකොට මේකේ මූඩ් එක ගත්තොත් එහෙනම් අතර මේක মালටිප්ලයර් වීඩියෝ ගේම් එකක්. මේක ඔයාලට යාළුවොත් එක්කත් ප්ලේ කරන්න පුළුවන් කනෙක්ට් කරගෙන. එතකොට ආය ගත්තොත් එහෙම මේකට ඇත්තටම GTA Vice City වලට නම් ග්‍රැෆික් කාඩ් එකක් ඕනෙම නෑ. ඕනම PC එකක ප්ලේ කරගන්න පුළුවන්. Pentium 3 4 වුණත් වාගේ ප්‍රොසෙසර් එක ප්‍රශ්නයක් නෑ ප්ලේ කරගන්න පුළුවන්. කිසිම ලැග් වීමකින් තොරව. හැබැයි ඉතින් ස්ට්‍රීම් කරන නම් පොඩ්ඩක් එහෙම හේ වෙනවා. මොකද වාගේ තියෙන කනෙක්ෂන් අනම්මනම් එක්ක ගන්නකොට ස්ට්‍රීම් කරන නම් සාමාන්‍යයෙන් ඉතින් හොඳ PC එකක ස්ට්‍රීම් කරන්න උනත් පුළුවන්. GTA කියන ගේම් එක මම normally ස්ට්‍රීම් කරනවා. සමහර වෙලාවට අර සිග්නල් එක
පොඩි ලැග් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේකේ මැප් එක පැත්තෙන් ගත්තොත් එහෙම මැප් එක දෙකක් තියෙනවා, කොටස් දෙකක්. ඒ කියන්නේ ඩිස්ත්‍රික්ක ගත්තත් හරි, දූපත් ඉදිරි ගත්තත් හරි කොටස් දෙකක් තියෙනවා. මේ දෙකේ ඕනම තැනකට අපිට යන්න පුළුවන්, සහ මේ විදිහට හෙලිකොප්ටර් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවා. සහ අපිට PANZDR වගේම චීට් කෝඩ් තියෙනවා, චීට් කෝඩ් වැඩ කරනවා මේ ගේම් එකේ. ඉතින් චීට් පාවිච්චි කරලා අපිට එක එක වාහන සහ ගොඩක් දේවල් ගන්න පුළුවන්, එක එක අලුත් දේවල් බලා ගන්න පුළුවන් විදිහට තමයි මේ ගේම් එකේ වටපිටාව හැදිලා තියෙන්නේ. එතකොට මේක ඩිවලොපර්ස්ට අයිතියට මම කිව්වා Rockstar North සහ Rockstar Leeds සහ DMA කියලා ගේම් ඩිසයින් කරන තව ඩිවලොපර් කෙනෙක් මේ කට්ටිය තමයි එකතු වෙලා මේ ගේම් එක ඩිවලොප් කරගෙන. ඉතින් අන්තිමට 2021 දී Grove Street Games කියන ඩිවලොපර් එකතු වෙලා තියෙනවා මේ ගේම් එකේ ඩිසයින් ඉන්නවල. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දි ගොඩක් දුරට මේකේ සේවර් තියෙනවා, කියන ඔන්ලයින් වෙනම සේවර් තියෙනවා. ඒවට ජොයින් වෙලා ප්ලේ කරන්න පුළුවන්. GTA V කියලා ගොඩක් දෙනෙක් කියන්නේ, GTA 5 කියන ගේම් එක මේක 2013 දී තමයි මම හිතනවා රිලීස් වුණේ. අපි බලමු මේක පොඩ්ඩක් චෙක් කරගෙන. 2009 දීද කොහමරි 2013 තමයි රිලීස් වෙන්නේ GTA V කියන ගේම් එක. ඉතින් ඔයාලට GTA Grand Theft Auto කියන එකේ ඉඳලා Grand Theft V කියන එක දක්වා ඔයාලට මේ වෙද්දි ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් ඔටෝ ෆෝවර්ඩ් යනකන් නම් ග්‍රැෆික් කාඩ් එකක් නැතුවත් ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ගේම් එකේ ගේම් ප්ලේ ටික මොන වගේ තත්ත්වයක් ගනීද කියලා. ඉතින් දිගටම රැඳී ඉන්න channel එකත් එක්ක වතාවම subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා video like කරලා comment කරලා video එක share කරන්න. ඉතින් අපි මේ story එක සහ මේ ගේම් එකේ වටපිටාව මේකේ තියෙන background එක අපි දැන් කතා කරලා ඉවරයි. ඉතින් අපි ගේම් ප්ලේ වලින් හම්බෙමු. ඉතින් මම කිව්වා channel එකේ නිහඬ කාලයක් එන්න පුළුවන් කියලා. සමහර විට ඉතින් එහෙම ආවොත් එහෙම මේක without voice හරි නැත්නම් voice එකත් එක්ක හරි මම මේකේ ගේම් ප්ලේ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් part 30ක 40ක වගේ ප්‍රමාණයක් ඒකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙයි. I think ඔයාලට 1GB හරි graphic card එකක් තියෙන කෙනෙක් නම් GTA Vice City experience එක ඔයා ගන්න අරගෙන නැත්නම් මේ විද්දිත් GTA Vice City remastered එකක් download කරන්න හොඳ graphic තියෙන game තියෙනවා. කියන්නේ graphic වලට repack තියෙනවා, remastered කරපු හොඳ ෆයිල් තියෙනවා. graphic card එකක් තියෙන කෙනෙක්ට play කරන්න පුළුවන් විදිහේ සාමාන්‍යයෙන් 4GB 8GB වගේ RAM එකක් එක්ක 1GB වීඩියෝ කාඩ් එකක් තියෙන කෙනෙක්ට නම් අන්න ඒ වගේ රීමාස්ටර්ඩ් කරපු ගේම් එකක් රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. අනිත් අයට නම් ඉතින් Vice City දැනට සාමාන්‍ය තියෙන Pentium 4 processor එකේ ඉඳලා ඕනම processor එකක් දක්වා ප්ලේ කරගන්න පුළුවන් විදියට GTA Vice City ගේම් එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මම කිව්වා මේකට එඩිෂන් ඇවිල්ලා තියෙනවා එක එක විදිහේ 18 plus ඒවත් තියෙනවා. ඉතින් ඒවා නම් ගේම් ප්ලේ ගේන්න එපා YouTube එකේ, ගොඩක් දුරට ගයිඩ්ලයින් වදින්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ගේම් එක මොඩ් කරන ඒ ප්‍රශ්නත් එක්ක channel එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා එහෙම try කරනවා නම් Vera Vice කියලා තියෙනවා channel එකක්, ඒ channel එකකින්. වගේම තව channel කීපයක් තියෙනවා GTA Vice City Edition කියලා search කරලා බලන්න YouTube එකේ. එතකොට ඔයාලා ඒ channel එක හොයාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ channel වලින් ඔයාට මේකට අවශ්‍ය කරන ෆයිල් ටික හොයාගෙන ඒවා ඔයාගේ original ෆයිල් එකට move කරලා ඔයාට game එකේ edition ටිකත් play කරගන්න පුළුවන්. ඒක edition කියන අර remastered කරලා එක එක දේවල් අලුතෙන් add කරලා සහ කරන්න බැරි දේවල් කරන්න පුළුවන් විදිහට game එක හදාන play කරන්නත් පුළුවන්. ඉතින් 18 plus edition try කරන කෙනෙක් නම් මම අර කිව්වේ Lara Vice නෙමෙයි, ඒක Vera Vice කියන channel එක ඔයාලට හොයලා බලලා පොඩ්ඩක් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම SK Grove, ඊට පස්සේ ආය RM film කියන එක නැහැ. ඔයාලට ආය රෙකමෙන්ඩ් කරනවා teaser play කියලා channel එකක් තියෙනවා, Aaron Prod කියලා channel එකක් තියෙනවා. ඉතින් මේ channel වලින් ඔයාට මේකේ තියෙන එක එක edition සහ අලුත් දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේකට තියෙනවා අර මම කිව්වා වගේ Repacks වගේම remastered කරපු එක එක files තියෙනවා. ඔයාට ඒවා මේකට move කරලා පුළුවන් අලුත් දේවල් try කරලා බලන්න. ඉතින් gameplay එක අපි ඉස්සරහට continue කරගෙන යමු. හැමෝටම ජය වේවා.